හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා අදත් සියලුම දෙනාම ඉස්සෙල්ලා Android YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ C programming video series එකේ 24 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි කලින් videos වල if statement එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ switch statement එක ගැන. Switch statement එක කියලා කියන්නේ if එක වගේම control structure එකක්. ඒ කියන්නේ අපි යම් කිසි expression එකක් ලබා දුන්නට පස්සේ ඒකට අනුව අපේ ප්‍රෝග්‍රෑම් එකේ ස්ට්‍රක්චර් එක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙන්න මේ switch statement එක පාවිච්චි කරලා. ඉතින් එහෙම කිව්වට ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැති නිසා අපි මේක තවත් වැඩි දුර පැහැදිලි කරගමු. හොඳයි. මෙන්න මේක තමයි switch statement එකේ syntax එක. ඉතින් මේක මෙහෙම තියෙනකොට ඔයගොල්ලොන්ට පැහැදිලි කරන්න අමාරුයි. මටත් අමාරුයි ඔයගොල්ලොන්ට කියලා දෙන්න. මොකද ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැති නිසා මම මේකට example එකක් අරගෙන පැහැදිලි කරන්න මොකද්ද මේ switch statement එකෙන් වෙන්නේ කියලා. මෙන්න තියෙන අපේ example එක. ඉතින් මෙතනින් උඩ ඔගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ මම මෙන්න මේ පෙළියේ integer type variable එකක් define කරලා තියෙනවා num කියලා. ඊට පස්සේ අපි user ගෙන් input එකක් ගන්නවා මෙන්න මේ පෙළියේදී enter a number. අපි user ට කියනවා number එකක් enter කරන්න කියලා. ඉතින් ඊළඟ පෙළියේ අපි scanf function එකක් පාවිච්චි කරලා අපි කලින් define කරගත්තු num කියන variable එකට user දෙන number එක store කරගන්න. හොඳයි ඒ ටික ඔගොල්ලන්ට පැහැදිලි. ඉතින් මෙතනින් පල්ලෙහාට තමයි අපේ switch statement එක ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ පරාසය තමයි switch statement එකට අයිති වෙන පරාසය. ඉතින් අපි මෙන්න මේකෙදි මෙන්න මෙහෙම තමයි switch statement එක පාවිච්චි කරන්නේ. switch කියලා keyword එක මෙතෙන්දි ඉස්සෙල්ලම පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි හදාගත්තු variable එක. ඔයගොල්ලන්ට මතක ඇති අපි integer type variable එකක් හදාගත්තා num කියලා මෙන්න මේ තියෙන එක. ඒ variable එක අපි මෙයාට pass කළා. ඒ enter කරපු number එක wise අපි මෙයා check කරනවා. enter කරේ එක නම් case 1 යටතේ තියෙන statement ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මෙන්න මේ num කියන variable එකේ අගය දෙක නම් case 2 කියන එක යටතේ තියෙන statement ක්‍රියාත්මක වෙනවා. අගය 3 නම් case 3 කියන එක යටතේ තියෙන දේවල් ක්‍රියාත්මක වෙනවා. අගය 4 නම් default එක යටතේ තියෙන දේවල් ක්‍රියාත්මක වෙනවා. මොකද අපි අගය 4 නම් වෙන්න ඕන දේවල් මෙතන define කරලා නැති නිසා. अगे पहाड़ ए डिफॉल्ट अगे हाई ना डिफॉल्ट मेन मेतन अभी अर्थ दुनटा मतर ओणम संख्या एंटक आट पास सिद्धवे डिफॉल्ट अटते स्टेटमेंट उन्नोतम स्विच सरल अदर मेके तेरुंगो मेक अटर इफ्फेक पाविचिकरावे ओणम तेवल भाविता बेहे ओण तेनक पाविचिकर बेहे මෙතෙන්දී අපි use enter කරන්නේ මොකක්ද කියලා කලින් දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ එක්කෝ use enter කරන්නේ එකද දෙකද තුනද කියලා කලින් දැනගෙන හිටියොත් තමයි අපි check කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන දැන් මේ උදාහරණ දී enter කරලා තියෙන සංඛ්‍යාවක්නේ. මෙතෙන්ට අපිට සංඛ්‍යාවක් වෙනුවට case එකට case කියලා මෙතන character එකක් උනත් enter කරන්න පුළුවන්. case කියලා a case a case capital a කියලා මම මෙතන උඩුකමා ඇතුලේ දැම්මොත් මෙතෙන්දී අපි අනිවාර්යයෙන්ම user එකෙන් ගන්න ඕන තනි character එක. තනි අකුරක් තමයි ගන්න ඕනේ. මොකද අපි check කරන්නේ case a කියලා. ඒ කියන්නේ a අකුර enter කරනවද කියලා තමයි මෙතෙන්දී බලන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒ වගේම case b කියලා මෙතන දෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් case c ඔය විදිහට ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ටම ඕන නම් case අපිට open කරන්න පුළුවන්. නැත්නම් අකුරු භාගයක් අකුරු 10ක් විතර case open කරලා ඉතුරු අකුරු ටික डिफॉल्ट දැම්මට පස්සේ ඒ ටික ඔක්කොම डिफॉल्ट අර අකුරු හිතන්න අපි අකුරු 16කට අපි කේස් හැදුවා කියලා. අකුරු 16කට කේස් හැදලා නම් ඒ අකුරු 16 නැතුව වෙන අකුරක් එන්ටර් කරොත් डिफॉल्ट එක යටතේ තමයි switch statement එකේ statement ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඕගොල්ලොන්ට පැහැදිලි ඇති. right. ඊට පස්සේ මෙතෙන්දි මතක තියාගන්න ඕන විශේෂම කරුණ තමයි මෙන්න මේ හැම කේස් එකක්ම ලියලා ඉවර වෙලා අන්තිමට break කියන keyword එක දාන්න ඕන. break කියන keyword එක දැම්මේ නැත්නම් මෙතනින් පල්ලෙහාට තියෙන case 2 3 තියෙන ඔක්කොම print වෙනවා. ඒ කියන්නේ you enter 2, you enter 3, you enter different number මේ ඔක්කොම print වෙනවා. අපිට ඒක වළක්වන්න තමයි මේ හැම case එකකටම වෙන වෙනම break කියන keyword එක අපි දාලා තියෙන්නේ. break කියන keyword එක ගැන ඔයගොල්ලෝ දැනට දන්නේ නැහැ. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. දැනට පොඩි අදහසක් ඔළුවේ තියාගන්න මේ break කියන එකෙන් කරන්නේ ප්‍රෝග්‍රෑම් එක නවත්තන එක. අපිට ඕන තැනක ප්‍රෝග්‍රෑම් එක execute වෙන එක නවත්තන්න පුළුවන් මෙන්න මේ break කියන keyword එක පාවිච්චි කරලා. හරි. අන්නේ සරලව ඒක ඔළුවේ තියාගෙන
මෙතෙන්දි මතක තියාගන්න මේ හැම කේස් එකකටම කේස් 1 කේස් 2 කේස් 3 කියන හැම එකටම break keyword එකක් දාලා තියෙනවා. අනිත් එක මේ කේස් 1 කේස් 2 කේස් 3 කියලා කියන්නේ හැම තිස්සෙම මෙතෙන් මේක කේස් 1 කේස් 2 කේස් 3 නෙමෙයි. මෙතන enter කරන්නේ number එක නිසා තමයි අපි check කරන එක තමයි මේ කේස් එකේදී බලන්නේ. කේස් මොකද්ද අපි check කරන්නේ? 1 1ද කියලා තමයි බලන්නේ. කේස් 2ද enter කරේ 2ද කියලා තමයි බලන්නේ. කේස් 3ද enter කරේ 3ද කියලා තමයි බලන්නේ. නැත්නම් අපිට බලන්න පුළුවන් අනිත් විදියට කේස් මෙතෙන්දී කේස් A enter කරේ A ද කේස් B enter කරේ B ද අන්න ඒ විදියට තමයි මේක ගලාගෙන යන්නේ. හරි දැන් අපි අර කලින් syntax එක තිබුණු ස්ථානෙට යමු. switch statement එකේ වැදගත් කරුණු ටිකක් ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙන නිසා. හොඳයි. මේ තියෙන switch statement එකේ syntax එක ඔයගොල්ලෝ මෙන්න මේක තමයි පාඩම් කරගන්න ඕන. කලින් අපි කතා කරේ ගණන් වලට කොහොමද මේක කෝඩ් කරනකොට පාවිච්චි කරන්න කියලා. එතකොට ඒකත් ඒ විදියට ඔයගොල්ලෝ බලා ගන්න ඕන. right. මෙතෙන්දි කියලා තිනවා switch is useful when multiple decision can be made depending on the value of the expression. expression එක මත පදනම්ව අපිට multiple decision execute කරන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ අපි expression එක evaluate කරන්න constant integer එකක් හරි character එකක් හරි ගන්නවා. අර මම කලින් කතා කරා වගේ case 1, case 2 ඒ වගේ case A, case B ඒ වගේ අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ integer එකක් හෝ character එකක්. ඉතින් ඊළඟ කාරණාව තමයි අපි මේ පාවිච්චි කරන්න ඉන්ටිජර් එකක් නම් ඒ කියන්නේ කේස් 1 කේස් 2 වගේ අපි යනවා නම් ඒක අනිවාර්යයෙන්ම රියල් නම්බර් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ අපිට පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන ෆ්ලෝට් ඩබල් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ කේස් 0.5 කේස් 0.2 කේස් 2.5 ඒ වගේ පාවිච්චි කරන්න බෑ කියලා තමයි මේ කියන්නේ. නම්බර් වලින් යනවා නම් අපි චෙක් කරන්නේ කේස් 1ද කේස් 2ද කේස් 3ද ඒ විදියට. ඊට පස්සේ මම කලින් කතා කරා වගේ අපි කේස් එකකින් එක නවත්තන්න මෙතෙන්දි break කියන keyword එක පාවිච්චි කරන්න ඕන හැම කේස් එකක් ඇතුළෙම ඉවර වෙලා ඒක පාවිච්චි කරන්න ඕන. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති රතු පාටින්ම කියලා තියෙනවා last point එක break කියන keyword එක පාවිච්චි කරේ නැත්නම් එතනින් පල්ලෙහා තියෙන කේස් ඔක්කොම execute වෙනවා කියලා. මෙතනින් පල්ලෙහා තියෙන සේරම execute වෙනවා කියන එක තමයි මේ කියලා තියෙන්නේ. හොඳයි මං හිතනවා ඔයගොල්ලන්ට switch statement එකක් හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. අපි තවත් උදාහරණයක් අරගෙන මේක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගමු. හරි මෙන්න තියෙනවා අපේ ඊළඟ උදාහරණේ. මම මේකත් පැහැදිලි කරන්න පටන් ගන්නම්. මෙතනින් උඩ සුපුරුදු පරිදිමයි. ඊට පස්සේ අපි integer type variable එකක් හදාගෙන තියෙනවා day කියලා. මෙන්න මේ පේළියේදී ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. ඒකේ අගයක් මුකුත් assign කරලා නැහැ. කලින් වගේම define කරලා විතරයි. ඊට පස්සේ මෙන්න මේ පේළියෙන් අපි user ට කියනවා enter කරන්න කියලා. enter day of the week. ඒ කියන්නේ සතියේ දවසක් එන්ටර් කරන්න කියලා ඉලක්කමක් විදිහට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ සමුදනම් sorry ඉරිදනම් පළ එක සමුදනම් දෙක ඒ විදිහට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට. ඊට පස්සේ scanf ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා user එන්ටර් කරන ඉලක්කම අපි day කියන variable එකට store කරනවා. මෙන්න මේ day කියන variable එක අපි මුලදී හදාගත්තා. මේ තින් අපි මුලදී define කරගත්තු variable එකට තමයි අගය store කරන්නේ. හොඳයි ඊළඟට මෙන්න මෙතනින් අපි switch statement එක පටන් ගන්නවා. මෙන්න මේ පරාසය තමයි switch statement එකේ පරාසය. එතෙන්දී අපි කලින් වගේම switch කියන keyword එක පාවිච්චි කරලා day කියන variable එකේ අගය check කරනවා. day කියන variable එකට එන්නේ එක නම්, ඒ කියන්නේ user enter කරන්නේ එක නම් මෙන්න මේ case 1 යටතේ තියෙන දේවල් ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට print වෙනවා today is sunday කියලා. sunday කියලා print වෙලා break කියන කීවර්ඩ් එක තියෙන නිසා මෙතනින් නතර වෙනවා. මෙන්න මේ පල්ලෙහා තියෙන දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා. ඊට පස්සේ මෙතන මේ enter the week කියන එක user ට පෙන්වන පස්සේ user enter කරන්නේ දෙක නම් case 2 යත්තේ. ඒ කියන්නේ මෙතෙන්දී අපි චෙක් කරනවා case user enter කරන්නේ දෙකද? දෙකද enter කරලා තියෙන්නේ. ඔවුනේ දෙකන enter කරලා තියෙන්නේ. ඒක නිසා case 2 යත්තේ තියෙන දේවල් ටික ක්‍රියාත්මක වෙනවා. කලින් වගේම today is monday කියලා print වෙලා break කියන keyword එක තියෙන නිසා මෙතනින් පල්ලෙහා මුකුත් print වෙන්නේ නැහැ. හිතන්න දැන් user enter කරනවා 5. 5 තමයි enter කරන්නේ. දැන් ඊළඟට තියෙන case 3නේ. දැන් බලනවා case 3 එක යටතේ බලනවා 3ද enter කරලා තියෙන්නේ නැහැ. 3 enter කරලා නැති නිසා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ බලනවා ඊළඟ එක case 4. 4ද enter කරලා තියෙන්නේ user නැහැ, enter කරලා තියෙන්නේ 5නේ. ඒ හින්දා මේක ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඊට පස්සේ ඔන්න තියෙනවා 5. 5 දෙන්ට ගල තියෙන්නේ. ඔව් 5 එන්ට ගල තියෙන නිසා 5 යටතේ තියෙන
statement එක ක්‍රියාත්මක වෙලා today is thursday කියලා print වෙලා මේ program එක නතර වෙනවා. හරි. ඊට පස්සේ දැන් සතියට දවස් 7ක් තියෙනවානේ. ඒ විදිහට මේක 7 දක්වා case 7ක් ක්‍රියාත්මක වෙන්න තමයි program එක ලියලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් 10 වගේ enter කරොත් 10ක් නැහැනේ. සතියට දවස් 7යිනේ තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ කලින් අපි අර if එක වගේ නෙමෙයි අපි enter කරන්නේ මොකක්ද කියලා අපි කලින් යම් කිසි දැනුවත්කමක් අපේ තුල තියෙන්න ඕන. නැත්තම් මේ වැඩේ කරන්න බෑ ස්විච් එක පාවිච්චි කරලා. ඉතින් 10 වගේ enter කරොත් මේ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ default එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. default එක යටතේ ක්‍රියාත්මක වෙලා print කරනවා wrong entry කියලා. ඒ කියන්නේ ඇත්තටම සතියේ දවස් 10ක් නැහැනේ. දවස් 7යි. අපි ඉල්ලන්නේ සතියේ දවස් 10 වැරදි ඇතුළත් කිරීම කියලා user පෙන්නලා program එක end වෙනවා. හරි. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. හොඳයි මම හිතනවා ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා දැන් අපේ switch statement එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒත් කාට හරි පැහැදිලි උනේ නැත්නම් අනිවාර්යෙන් comment එකක් දාලා අහන්න. එහෙම නැත්නම් Telegram group එකට join වෙලා අහන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ඕනම වෙලාවක help එක ගන්න පුළුවන් Telegram group එකට join වුණොත්. හොඳයි. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. සුබ දවසක්.